හායි යාළුවනේ, සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මේ බ්ලෙන්ඩරයක් කොහොමද කැඩලා තියෙන බ්ලෙන්ඩරයක් කොහොමද හදාගන්නේ කියන එක. මම මේකේ ඔයගොල්ලන්ට කොහොමද ඒක ගෙදරදිම ඔයාලට මේක හදාගන්න පුළුවන් මේ අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි මේ බ්ලෙන්ඩරේ මේ අතර තියලා මේකේ මේ සිදුරු වල තියෙනවා ඇන, ඒකෙන් තමයි මේ පින වැහිලා තියෙන්නේ. ඒ ඇන ටික ගලවගෙන ඉන්න ඕනේ මම දැන් මේකේ. මේ විදිහට මම ඕගොල්ලන්ට එක ඇනයක් තමයි මම මේකේ තිබ්බේ. ඒ තුන ඇන ටික මම ගලවලා තියාගත්තා ඕගොල්ලන්ට පෙන්වන්න. මේ විදිහට මල් ස්ක්‍රිප්ට් නියනකින් මේ ටික අපිට ගලවන්න පුළුවන්. මම මේ ගැන පෝස්ට් එකකුත් දාලා තිබුණා ඕගොල්ලන්ට. මේ ඕලෝඩ් ස්විච් එක සවුත් වුණාම කොහොමද ඒක අපි චෙක් කරගන්නේ කියන එක මම ඒකනත් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. අපි ඉස්සරලාම කරන්නේ මේ විදිහට එන්න මේ සිදුරු වල තියෙන මේ ඇන ටික මල්ලියනකින් ගලව ගන්නවා. ඊට පස්සේ යාළුවනේ මේක කොයි වෙලාවකවත් මෙහෙම කරලා ටක් ගාලා ඇදින්න එපා. මොකද මේක ඇතුලේ මේ කොයිල් කම්බි මේවා කැඩිලා යන්න පුළුවන්. ඒකින්ද ඔයගොල්ලෝ බොහොම ප්‍රවේශමෙන් මේක මේ විදිහට තියලා මේ විදිහට එමෙට අල්ල ගන්න. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ අපේ ගෙදර බ්ලෙන්ඩරේ වැඩ කරන්නේ නැත්නම් අපි ඉස්සෙල්ලාම යාළුවනේ මේකට කරන්න ඕනේ මෙන්න මේ ඕලෝඩ් ස්විච් එක. අපි මේක ටෙස්ට් කරලා බලන්න, මේවා කරලා ඔබලා බලන්න පුළුවන්. ඒත් වැඩ කරන්නේ නැත්නම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ යාළුවනේ මෙන්න මේ ඕලෝඩ් ස්විච් එකට සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ පින් දෙක මෙන්න මේ විදිහට එකට එකතු කරනවා. ওই විදිහට අපි එකට එකතු කරනවා. දැන් මේ බ්ලෙන්ඩර් එක නම් මේක මේ වැඩ කරන බ්ලෙන්ඩර් එක. මම මේ ඕගොල්ලන්ට පෙන්වන්න මම මේ ඉල්ලගෙන ආවේ මේක වැඩ කරන බ්ලෙන්ඩර් එක. මේ විදිහට අපි මේ දෙක එකට එකතු කරලා මේකට අපි කරන්ට් එක දීලා බලනවා. කරන්ට් එක දීලා බලනකොට දැන් මේක නම් මම ඕගොල්ලන්ට කරන්ට් එක දීලා පෙන්වන්න යන්නේ මේක කොහොමද වැඩ කරනවා. මේක මේ හොඳ බ්ලෙන්ඩර් එකක් හින්දා. ඊට පස්සේ අපි මේ දෙක එකතු කරලා කරන්ට් එක දීලා බලනකොට මේක වැඩ කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම සැක කරන්න වෙන්නේ මෙන්න මේ ඕලෝඩ් ස්විච් එක. මේක සවුත් වෙලා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙම වැඩ කරනවා නම් කොයි වෙලාවකවත් මේක මේ ස්විච් එක අලුතින් දාන්න නැතුව ඕගොල්ලෝ මේක පාවිච්චි කරන්න එපා. එතකොට බ්ලෙන්ඩරේ මේ කොයිල් පිච්චෙන්න පුළුවන්. ඒකින්ද ඉස්සල්ලාම අපි ඊට පස්සේ මේක එමෙට මේක මේ නට් එකක් තියෙන්නේ. ඕගොල්ලොන්ට පේන ඇති මේ නට් එකක්. ඒකෙන් නට් එකෙන් ඔහම ගලවලා ගන්න පුළුවන් මේක එළියට. ගලවලා ඕක අඩුවෙන් අපි ස්විච් එක මේ කඩේ රුපියල් 70ක් වගේ තමයි වෙන්නේ මේ ස්විච් එක. මේක ගෙනල්ලා අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ අපි ගෙනල්ලා මෙන්න මේ විදිහට මේ පැත්තේ නට් එක දාලා මේක අල්ලගෙන ඊට පස්සේ ඔන්න නට් එක දාලා අපි මේක හිර කරගන්නවා. හිර කරගෙන මේක හිර කරාන පස්සේ අපි මේ පින් දෙක හිමීට මේක ඕගොල්ලොන්ට මේක කම්මි කැඩේ කියලා මෙහෙම හිතෙනවා නම් එහෙම ඕගොල්ලොන්ට මේ බයක් හිතෙනවා නම් එහෙම කම්මි කැඩිලා යයි කියලා ඉතාලම ප්‍රවේශමෙන් මේක කරන්න ඕනේ. මේ කොයිල් එකක් හරි ගැලවුණොත් මේ කම්බියක් කැඩලා ගියොත් මේක වැඩ කරන්නේ නැතුව යනවා. ඒකින්ද බොහොම ප්‍රවේශමෙන් අපි මේක කරන්න ඕනේ. ඒක ඕගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න. ඕගොල්ලොන්ට එහෙම සැකයක් තියෙනවනම් මේ කම්බි කැඩේ මේක පරිස්සමට කරන්න ඕනේ කියලා එහෙම ඕගොල්ලොන්ට පුළුවන් මෙතන ඉඳලා මෙතෙන්ට වයර් කෑල්ලම් මේ පින් දෙකට එකතු කරන්න. එතකොට මේ දෙක කොහොම හරි එකතු වෙන්නයි ඕනේ. එකතු වුණාම මේක ස්විච් එක සවුත් වෙලා නම් අනිවාර්යෙන් මේක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට මේකේ යාළුවනේ තව ගොඩක් දේවල් තියෙනවා. මේකේ හදන්න කැඩෙන දේවල් ගොඩක් තියෙනවා. මම තව දෙයක් කියලා දෙන්නම්. මේකට මේ ස්විච් එකක් කොහොමද අපි මාරු කරගන්නේ කියලා. අද ගොඩක් අම්මලා තමයි මේවා පාවිච්චි කරන්නේ අපේ ගෙවල් වල. මේ ගොඩක් වෙලාවල් වලට අම්මලා තින් මේක මේ ස්විච් එක මේ මෙතනින් කැඩිලා යනවා. මේ ස්විච් එක කැඩිලා යනවා. එතකොට කොහොමද අලුත් ස්විච් එකක් අපි ගෙනහලා දාගන්නේ කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ යාළුවනේ මේ ස්විච් එක කැඩිලා නම් දැන් මේක නම් මේ ස්විච් එක හොඳයි මේක වැඩ කරන ස්විච් එක. ඉතින් මේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේක ගලව ගන්න ගලවගෙන ඉන්න ඕනේ මේ නොබ් එක ගලවන්න ඕනේ. නොබ් එක ගලවන්න යාළුවනේ මේකට අපි ෆ්ලැට් ස්ක්‍රූප් නියනක් පාවිච්චි කරන්න ඕනේ. හැබැයි කොයි වෙලාවකවත් මෙහෙම දාලා මේක හයියෙන් මෙහෙම අල්ලන්න එපා. එතකොට මේක කඩලා යනවා. ඒකෙින්ද ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේක ප්‍රැක්ටිස් කරපු නින මෙහෙම දාලා මේක එළියට විසි කරන ගමන් අපි හිමීට එළියට අදින්න ඕනේ. දැන් මේකේ නම් මේක පොඩ්ඩක් කැඩිලා තියෙන්නේ. මේ කරකෝල මේවා මේ හොඳේවා නෙමෙයි ගොඩක් මචීනින් එන ඒවා. ඉතින් මේවා ගොඩක් ඉතින් සාර්ථක නැහැ. නමුත් මේ
මේකෙන්නේ මේක පුපුරලා තියෙන්නේ. ඒක නිසා මේවා ගලව ගන්න අන්නේ විදිහට තමයි මෙහෙම කරලා මෙහෙම එළියට අදින්නේ. එතකොට මේක ගැලවිලා එනවා. අපි ඉස්තරලාම කරන්න ඕනේ අලුනේ. දැන් මේකේ තියෙනවා දැන් මම මේ අලු ස්විච් එකක් මම ඔයගොල්ලන්ට පෙන්නනවා. මේකේ තියෙන්නේ 1 2 3 කියලා මේකේ මාක් කරලා තියෙනවා. 1 2 3 කියලා මාක් කරලා තියෙනවා. තව තියෙනවා බිංදුව කියලා මාක් කරලා එකක්. තව එකකුල් P අකුරක් ගහලා තියෙනවා. එතකොට මේකෙත් අපි බලනවා ඒ විදිහටම තියෙනවද කියලා. එතකොට අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක හයි කර ගන්නකොට මේක හයි කර ගන්නකොට මම ඔයගොල්ලන්ට මේ ස්විච් එක මම ඉස්සෙල්ලා ගලවගෙන ඉන්නම් මේ පියන. එතකොට අපිට ලේසි වැඩේ කරන්න. මම මේක පැත්තකින් ගලවලා තියෙනවා මේක ඔයගොල්ලන්ට පෙන්වන්න ඉන්නා. දැන් ඔයගොල්ලන්ට මේක හරියට පැහැදිලිව පෙන්වන්න බැරි වෙනවා. එතකොට යාළුවනේ අපි බලනවා මේ ස්විච් එකයි මේකේ පින් ටික තියෙන විදිහයි ඔයගොල්ලොන්ට පේනවා. දැන් මේ විදිහට තමයි මේකේ තියෙන්නේ. එතකොට බින්දුවට මේ කොළපාට වයර් එක හයිම් මේ හම්බෙලා ආයි වෙලා තිනවා. ඊට පස්සේ එතකොට 1 කියන එකට මේ මෙතෙන්ට හයි වෙලා තිනවා. එතකොට 2 මෙතෙන්ට හයි වෙලා තිනවා. 3 මෙතෙන්ට හයි වෙලා තිනවා. ඕගොල්ලොන්ට මේක ඉස්සර වෙලාම යාළුවනේ අපිට කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා මේක හයි කරන්න කලින්. අපිට හිතෙන්න පුළුවන් බැරි වෙලා හරි මේවා මාය මාරුනොත් එහෙම මේක හරියට වැඩ කරන්නේ නැතු වෙනවා. ඒකෙින් ඉඳ අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මේකේ තියෙන මේ ස්විච් එක මෙතනින් ගලවගෙන ඉන්න. ස්විච් එක අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මේ විදිහට. මේකේ තියෙනවා නට් එකක්. ඔයගොල්ලෝ පේනවා ඇති මේ නට් එක. නට් එක ගලවගෙන ඉන්න ඕනේ. මේට පරිස්සමට මේ දේවල් කරන්න ඕනේ. ඊට පස්සේ මේ නට් එක ගලවගෙන ඊට පස්සේ මේ ස්විච් එක මේ විදිහට අල්ලගෙන අපි බලනවා මේක කොහොමද මේක තියෙන්නේ. අපි මේ විදිහට අල්ල ගන්නවා. දැන් මේක තියෙන්නේ මෙන්න මේ විදිහට. මම මේකට හයි කරනවා. අලුත් එක මේකට හයි කරලා ඉස්සෙල්ලාම මම කරන්නේ මේක ක්‍රමයක් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මේකේ මේ බිඳුව කියන එක මේ විදිහට මේක ගලව ගන්නවා. හිමීට පරිස්සමට මේ දේවල් කරන්න මේ මම ඔයගොල්ලන්ට කිව්වා වගේ. ඊට පස්සේ එකින් එකට අපි ගහනවා මේ බිඳුව කියන එක මෙන්න මේකට මේ විදිහට හයි කරනවා. ඊට පස්සේ අපි හිතමු P කියලා. P ගහලා තියෙන එක මේ තියෙන්නේ P ගහලා තියෙන එක. මේකෙත් ඔයගොල්ලන්ට තියෙනවා මේ පේනවා P අකුර ගහලා තියෙනවා. මේකත් ගලවලා හිමීට මේකට ගහනවා. ඔය විදිහට තමයි යාළුවනේ මේ පින් ටික මේකට හයි කරගන්න. ඕගොල්ලන්ට මේක වැඩපොළකට ගෙනියන්න නැතුව පරිස්සමට ඕගොල්ලන්ට මේක ගෙදරදිම හදාගන්න පුළුවන්. මම මේකේ මේ බ්‍රෂ් මාරු කරලා පෙන්නන්නේ යාළුවනේ. මේක මේ වැඩ කරන එකක් මගේ එකක් නෙවෙයි. මම මේ අනුන්ගෙන් ඉල්ලගෙන ආපු එකක් නිසා බ්‍රෂ් මාරු කරන එක ගැන ආමිචර් එක මාරු කරන එක ගැන මම ඕගොල්ලන්ට වෙනම වීඩියෝ එකක් කරලා පෙන්නන්නම්. මට මේ පෙන්වන්න ඕන උනේ මේක මේ ස්විච් එක ඕලෝඩ් ස්විච් එක දාගන්න හැටි. මේ ස්විච් එක ගෙදරදී කැඩිලා තිබ්බොත් ඔය අපේ අම්මලා එක එක විදිහට නුහුරට මේක අල්ලන්න ගියාපුවම සම්මල්ලල් වලට මේක මෙතනින් කැඩලා යනවා. එතකොට කොහොමද මේ ස්විච් එක දාගන්නේ කියන එක තමයි ඕගොල්ලොන්ට අපහැදිලිකමක් තියෙනවා නම් මට කතා කරන්න. මම ඕගොල්ලන්ට මේක විස්තර කරලා කියලා දෙන්නම්. සමහර විට සමහරට යාළුවනේ මේකේ අපි හිතමුකෝ මේ අකුරු ගහලා තිබුණ නැහැ කියලා. අකුරු ගහලා තිබුණ නැති වුණොත් අපිට මේක හොයාගන්න අමාරු වෙනවා. එතකොට අපි කරන්න ඕනේ මෙන්න මේ විදිහට අපි දන්නේ නැති කෙනෙක් ඉන්න අපි ගහනවා මේකේ ඉලක්කම. අපි මේකෙත් ඉලක්කමක් ගහනවා. අපි ගලෝන එකෙත් ඉලක්කමක් ගහනවා. මේ විදිහට අපි ස්විච් එකෙත් අපි ඉලක්කමක් ගහගන්නවා. අලුතින් ගන්නකොන්න යාළුවනේ අනිවාර්යෙන් මේ ස්විච් එකේ මේ විදිහට මාක් කරලා තියෙනවා. අපිට එතකොට මේක හොයාගන්න බැරි නම් මේ හැඩේ අපිට පුළුවන් 1 2 3 මේ ඔයගොල්ලන් පේනවා ඇති 1 2 3 මේ හැඩේද තමයි මේකෙත් මේ පින් ටික තියෙන්නේ. ඒ විදිහට ඕගොල්ලොන්ට එකින් එකට මේක හයි කරගන්න පුළුවන්. ඕගොල්ලොන්ට පේන ඇති ඒ විදිහට මේක හයි කරගන්න පුළුවන්. නොතේරෙන කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න. මම මේක ඕගොල්ලොන්ට පැහැදිලි කරලම කියලා දෙන්නම් කොහොමද හයි කරගන්නේ කියලා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කතා කරන්න. ඒකයි යාළුවනේ තව දෙයක් මට ඕගොල්ලොන්ට කියලා දෙන්න ඕනේ. ගොඩක් දුරට මේ වගේ මේ බ්ලෙන්ඩර් වලට
මෙන්න මේ එන වයර් එක ගොඩක් දුරට පිච්චිලා යනවා, කැඩිලා යනවා කාලයත් එක්ක යනකොට, ඒ වගේ කැඩලා යනවා. එතකොට අපි කොහොමද ඒක චෙක් කරගන්නේ කියලා, මල්ටිමීටරෙන් චෙක් කරගන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. අපි ඉස්සරලාම මල්ටිමීටර එක අරගෙන, මල්ටිමීටර එකේ අපි දානවා එන්න මේ ඩයෝඩ් චෙක් කරන එකට, එන්න මේ ඩයෝඩ් මාක් එක තියෙන එකට මේක දානවා. දාලා ඊට පස්සේ ඕගොල්ලෝ දැන් මෙලි පෑදිනව, මම මේ වයර් කෝඩ් එක චෙක් කරන්න හදන්නේ මේකට විදුලිය ලැබෙනවද කියන එක. අපි ඉස්සරලා මේ ප්ලග් එකේ මම දැන් මේකේ LN කියලා ගහලා තියෙනවා, නියුට්‍රල් ෆේස් කියන්නේ. මම N එකට මම මේක තියනවා, තියලා ඊට පස්සේ මම මේක මේ N එකකින් එන මේකකින් එන වයර් තුනක් තියෙනවා. මේ තමයි තියෙන ඇර්ත් එක, මේ තියෙන ඇර්ත් එක මම ඇර්ත් එකට එකක් තියලා මේකේ චැසියට තියලා බලනවා. ඇර්ත් එක මේකට සම්බන්ධයිද කියලා. නමුත් මේක නම් ඇර්ත් වයර් එක සම්බන්ධ වෙලා නැහැ. මේක නම් මේ මම මේ පෙන්වන එකේ ඇර්ත් වයර් එක මේකට සම්බන්ධ කරලා නැහැ. ඔයගොල්ලෝ පේනවා තියෙක වැඩ කරන්නේ නැහැ. අපි බලමු මේ නියුට්‍රල් එන්න අකුර ගහලා තියෙන එක වැඩ කරනවාද කියලා. ඊට පස්සේ මම මේකට තියලා මේකට තියෙනවා. එතකොට ඔයගොල්ලොන්ට පේනවා ඇති මල්ටිමීටරේ කෑ ගන්න බීක් එකක් එනවා. ඒ කියන්නේ මේ වයර් එක හොඳයි. ඊට පස්සේ මම මේ L අකුරට තියනවා එක පැත්තක්. මල්ටිමීටරේ දාන රින වේදයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන් මේ වයර් එක චෙක් කරගන්න වෙලාවට. මේ පැත්තෙන් තියලා මම බලනවා මේ මෙතනින් එන වයර් එක සම්බන්ධ වෙන්නේ මේ දැන් මේ මේකේ මේ ගුරුපාට වයර් එකක් ඉන්නේ මේ ස්විච් එකට සම්බන්ධ වෙන එක. ඒකට මම තියනවා. ඕගොල්ලොන්ට පේනවා ඇති ඒක වැඩ කරනවා. නමුත් මේකේ ඒත් වයර් එක නම් වැඩ කරන්නේ නැහැ. ඒත් වයර් එක වැඩ කරන්නේ නැහැ මේකේ. නමුත් බ්ලෙන්ඩර් එක වැඩ කරනවා, නියුට්‍රල් එකයි ෆේස් එකයි තියෙන නිසා. හොඳයි යාළුවනේ, ඕක තමයි මට ඕගොල්ලොන්ට කියලා දෙන්න ඕන උනේ. ඕගොල්ලොන්ට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මට කතා කරලා අහන්න පුළුවන්. මම ඕගොල්ලන්ට ඒක ස්විච් එකක් කයි කරන ගන්න විදිය. ඕගොල්ලොන්ට කාර්මිකයෝ ගාවට යන්න ඕනේ නැහැ. එතකොට ඕගොල්ලොන්ට ගෙදරදීම මේක අලුත් වෙඩියා කරගන්න පුළුවන්. බ්‍රස් දාන විදිය, ආමිචර් එක මාරු කරන විදිය මම වෙනම වීඩියෝ එකකින් ඕගොල්ලොන්ට කියලා දෙන්නම්. හරි යාළුවනේ, එහෙනම් අදට මම ඕගොල්ලන්ගෙන් සමු ගන්නවා. ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.